කියන විහාරස්ථානය තව පුරුදු කරලා තිනා. ඔය විදිහට සම්තිරියාව දෙමිලිපොලේ කොම් පිටියන කියන පන්සල් හදලා ගෝලයට බාරගන්න. ඊපස්සේ කොම් පිටියන ඒ වගේම පනාගම පන්සලත් ඒ ආන්දරේ ගෝලෙ කියලා තින්නේ. දැන් පනාගම පන්සල අපේ පන්සල් පරම්පරාවෙන් අස්ති වාර්ෂික කියලා කියනවා. මේක මල්වත් වාර්ෂික පන්සල. ඒක ඉගෙන ගන්න හේතුව දැන් ඒක පණ කිතු වාන්දරෝ පන්සල අස්ති වාර්ෂික වික්ෂුන් මහත්මිය කියනවා. ඊට පස්සේ පන්සලෙන් මේ නිකායෙන් මේ පාර්ශවයෙන් අයිනා. ඊට පස්සේ ඒ ගෝලයන්ගේ පරම්පරාවෙන් දැන් ඒ පන්සල් පිටිගෙන. මෙතන මැදයක් මැදයලේ ආන්දරන් තුන් පස්සේ තවත් අවස්ථාන වශයෙන් මෑත යුගයේ හිටිය ආසන්නම විහාරාධිපති හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ ඉතුරු ජුත් හාමුදුරුවෝ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ විලාකටපුත ඉන්දසාරා හාමුදුරුවෝ එතකොට මගේ ගුරු හාමුදුරුවෝ මහාන වෙලා හිටිය අවුරුදු 7යි වයසේ තුන විලාකටපුත හාමුදුරුවෝ කියන ගුරු හාමුදුරුවෝ අවුරුදු 72 වයසේදී හදිසි අපවත් වෙනවා. මේ වෛද්‍ය වාර්තාවල සඳහන් වෙන්නේ ගැවුත්තේ ගිරියක් ඇවිල්ලා ඇපි බිරි නිසා කියන. ඊට පස්සේ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ මෙතන අතරමං කොළලෑගල විහාරස්ථානයේ වැඩි හිටිය මහකිලී සුමහාඳුරු ගෝරියත් පන්සලක් බාර ගන්න දායකයන්ගේ ආරාධනා. උන්වහන්සේ මෙතෙන් ඇවිල්ලා පන්සලොත් එක්කගෙන ගෝරියත් මේ උගතෙක් බවට පත් කරලා මේ විහාරස්ථානය දියුණු පවුණ කරගෙන ගියා. ඒ වෙනකොට ගන්තිරියා විහාරස්ථානයේ හිටිය හාමුදුරන් වහන්සේලා නැතිලා කියලා එක හිස් වෙනවා. ඒක අවුරුදු 80ක් විතර කාලයක් භික්ෂුන් වහන්සේ කෙනෙක් නැති පන්සලක් වශයෙන් තිබිලා නැවත මෑතියු ගියේදී ඒක නැවත සංඝාවාසය කරලා නැවත මේ පන්සලේ පන්සලක් වශයෙන් පවත්වන මේ පන්සලේ තමයි මේ පන්සලේ ආරම්භය හා විකාශය වශයෙන් කියන්නේ. ඒ විදිහට තමයි විහාරස්ථානයේ ආරම්භය අපිට දැනගන්න පුළුවන්. හම්දන්නේ කතා බහක් තියෙනවා වළගම්බරතුමා සොලින්ගේ ආක්‍රමණයෙන් ගැලවෙන මේ ප්‍රදේශයම සැඟවිලා හිටියට. ඒ කතාව ඇත්තක් තියෙනවා. ඇත්තක් තියෙනවා. දැන් මේ වාරිපොල ආසනයේ තිබු ගත්තාම තියෙන ආසන්න විහාරයක් වස් තමයි විහාරස්ථානයේ වශයෙන් වැල්ලෑ. වැල්ලෑගල විහාරස්ථානය. ඒ වගේ තමයි ඉතිහාසය වෙල්ලෑගල විහාරස්ථානෙත් ගත්තාම ඒ දුරින් ඒ කඳු දෙක පේන ප්‍රමාණය. ඒ නිසා මම හිතනවා මේ මේ කන්දේ මේ කට මේ ගල්ගේ ලෙනක් තියෙන්නේ වෙල්ලෑගල දෙන්නයි දැක්කිරු හිටපු තැන්වල විහාර හදාන ගියා කියලා කියන මේ දෙකත් සම්බන්ධයක් තියෙනද කියලා ඒසවා. මේ දුර ප්‍රමාණය. ඉතින් ඒ වගේම දැන් රජුරු හිටියවට හුඟක් ලිං විහාරස්ථානවල ලංකා පුරාම ලෙන්වල විහාරස්ථාන කරලා තියෙනවා. බුද්ධ භික්ෂුන් වහන්සේලා රජුරු පෝෂණය කරලා ආරක්ෂා කරන්නේ. ඉතින් ඒ දෙවිදිත්‍ය සංහය කරලා තියෙනවා. ඉතින් ඒ යුගයේ ඇතිලා මේක ඉතින් එච්චර ප්‍රාදේශීය වශයෙන් එච්චර ශක්තිමත් මිනිස්සු ඉඳලා නැහැ. තව එකක් තමයි මේ ප්‍රදේශයේ ඉඳලා තියෙන මේ දෙහා පැත්තේ මාලිගාවේ සලකුණු දෙන මේ වෙලාවේ ප්‍රදේශවාසීන් ගොඩ විනාශයට පත් කරලා ගිනිමල් බණ්ඩාර කියලා ප්‍රදේශ ආධිපති රජවරයෙක් ඉන්නවා. එයාගේ මාලිගාවේ නෂ්ටාව ශේෂ තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ හරියට දැන් මාලිගාවේ ගල උඩ තිබුණේ. ඊට පස්සේ එතන තියෙන ඒ සීමාට පිටකොටුව කියන වචන භාවිත කරනවා. ඊට පස්සේ එහා පැත්තේ වත්වේ ඒ විදිහට මාලිගා තැන්න කියන වචන භාවිත කරනවා. ඉතින් ඒකෙන් ඒ රජුරුවන්ගේ ඇති කෙනෙක් හිටියා කියන එක කියන සාධක ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ පරණ ගල් කණු යකි දේවල් දකින්න පුළුවන් කමක් තියෙනවා. මොකද මේ ප්‍රදේශාධිපති රජවරයාත් එච්චර ප්‍රබලම සාමාන්‍ය මට්ටම ඉඳලා තිනවා. එයාගේ අනුග්‍රහයක් සමහරට ලැබෙන්නේ නැති. කොහොමවත් රාජසභා විතිය මූණමලීරාල වාගේ කියලා පිටසක් ඉන්නවා. එයාගේ අනුග්‍රහය තමයි තදින් මෙතනට ලැබිලා තියෙන්නේ මේ පාස්ක තරම්. මොන විදිහට තමයි මේ විහාරස්ථානයේ ආරම්භය සහ විකාශය සඳහන් වෙන්නේ? මේ ඉන්නේ රන්දෙනී කියන විහාරස්ථානයේ දෙවැනි විහාරයේ ඇතුළත. මේ විහාරය නිර්මාණය වෙලා තියෙන්නේ පියස්සට අර්ධ වශයෙන් පිහිටි කළු ගලකුත් ඒ වගේම අනිත් තුන් පැත්තම ඝන බිත්ති වලින් තමයි මේ විහාරස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අපිට දකින්න පුළුවන් මේ විහාරස්ථානයේ ඇතුළත හිටි පිළිමයක් ඒ වගේම හිටි පිළිම දෙකකුත් මේ විහාරස්ථානයේ අන්තර්ගත වෙලා තියෙනවා.
Agar mie bithya purawat ma apit dakinna puluhan suwisi budhuwarunge citra bithya purawat ma nirmana kala dena. Ewagema mie api athuluna pradhana dorotuwa depasa Vishnu deviyange ewagema pradhana deviyarunge citrada meke antargata vela thiyena nirmana kala thiyena. Mie siyallama nirmana kala thiyenne mahanura citra kalawata anuwa. Ewagema apit dakinna puluhan mema viharasthane athuluna pradhana dora mie uluwassata ihalin ලස්සන මකර තොරණක් තියෙනවා මේ මකර තොරණ ස්වභාවික මට්ටමේමයි තියෙන්නේ මේක මහනුවර යුගයේට ඒ සංස්කෘතියට අදාළව ඒ ආකාරයෙන් නිර්මාණය කළ තියෙන මකර තොරණ. වගේ මේ දොර දිහා බැලුවොත් ප්‍රධාන දොරටුව අඟල් 4.5ක් පමණ ඝන දැවයක් නිර්මාණය කළ තියෙනවා. අදටත් මේ දොර ඉතාම ශක්තිමත් ලෙස නිර්මාණයේ දැවන්තයන්ගේ හැකියාවන් මොනවට අපිට ඉදිරිපත් කරනවා. මේ විදිහට තමයි මේ දෙවන විහාරයේ ඇතුළත පිහිටීම ඒ වගේම ඇතුළත නිර්මාණය සහ ඇතුළත බුදු පිළිමයන්ගේ ස්වභාවය අපි ඔබට විස්තර කරන්න. ඔබේ දැක්කේ රන්දිනි රජමහා විහාරයේ දෙවන විහාරය. මේකේ පැරණි පළවෙනි විහාරයේ තියෙන්නේ මේ ගල්පරතේ එහා පැත්තේ. මේ ගල්පරතේ තරණය කරන්නේ ගොඩක් දුෂ්කරයි. හැබැයි අපි සූදානම් ඔබ වෙනුවෙන් මේ දුෂ්කර මාර්ගය තරණය කළා. මේ රන්දිනි රජමහා විහාරයේ පළවෙනි සහ පැරණි විහාරය දැක්කේ. Sudah nanya nih, ini mantek kan? Oh, nanti sekarang mau ke patang gak tau? Dewi tidak sama udah hari anu nih, tinggal parah tuh udah gila. ප්‍රදේශයක් අපිට බලන්න පුළුවන් මේ ගල්පරතේ උඩ ඉඳලා. ඒ වගේ ඔබට තව දෙයක් පෙන්වන්න අපි සූදානම්. මේ ඔබට යාවතව මේ ළඟින්ම තියෙන්නේ බෝලගල කියලා මිනිසුන් හඳුන්වන ජනප්‍රවාදයේ තියෙන මේ ගල්පරතේ. මේකට බෝලගල කියන්නේ මේක ගල්පරතේට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතාම සියුම් තැනකින් පොඩි තැනකින් සම්බන්ධ වෙලා ඒ වගේම ගල්පරතේ කවමක් විදියට බෝලයක් විදියට තියෙන නිසා මිනිස්සු ජනප්‍රවාදයෙන් කියනවා මේ බෝලගල කියලා. සූදානම් මේක උඩටත් නගින්න ඊට මත්තේ Ini kami sudah nampi margi gila tinggal udah negara obat sama-sama.